ඔබතුමල්ලාගේම මේ දිලතින ටීෂර්ට් එක මේවා පාවිච්චි කරලා යම් යම් අය ගැටුම් හදන්න කටයුතු කරනවා කියලා ආරංචි වෙලා තිනවා. දැන් එතකොට මේ පිළිබඳව මේ ආරක්ෂක අංශ ඔබතුමල්ලා දැනුවත් කරලා ඇති. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ නැත්නම් ජාතික ජන බලවේගයේ සමාජිකයන් මේ වහරහා කුපිත නොවෙන්න කියන ඒ වග බලා ගැනීම සඳහා අවශ්‍ය බිම් මට්ටමේ කටයුතු ඔබතුමල්ලා සකස් කරලා තියෙනවද? ඔව්, ඇත්තටම ඔබ ඉතා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. අපි අපේ සංවිධානවලට හැමෝටම කියලා තියෙනවා කිසිම තැනක ගැටුම් නිර්මාණය කරගන්නත් එපා, ගැටුම් නිර්මාණය කරන තැන්වලට ගොදුරු වෙන්න එපා කියලා. අපි දැන් මේ දිගටම යන රැස්වීමාලාවක් තියෙනවා. මතක ඔබ කවුරුත් දන්නවා අපේ රැස්වීම වලට ජනතාව දසදහස් ගණන් එමින් තියෙන්නේ. ඒ හැම රැස්වීමකම අපි මේක අවධාරණය කරනවා. ඊයේ අපි රැස්වීම් ගණනාවක් තිබ්බා මාතලේ, කුරුණෑගල, කෑගල්ල, ඒ මේ තිබිච්ච හැම රැස්වීමකමත් මේක අවධාරණය කළා. එතකොට අපි ජනතාවෙම උත්හානවා කලබල කරන ඔබ ලෑස්තිලා ඉන්නේ ජනතාව කියන නෑ කියලා. ඒ නිසා අපි ඉතා පැහැදිලිව ගත්තොත් එහෙම පොදු ජනතාවට, පාක්ෂික විතරක් නෙවෙයි අපේ චන්ද පොදු ජනතාව කියලා තින්නේ, අපි කිසි කලබලයක් කරන්න එපා, මේකට ගොදුරු වෙන්න එපා. මේ කුමන්ත්‍ර වලට හැම කෙනාම ඉතාම සාමකාමීව අසල්ලැසියන් සමග සහයෝගයෙන් තමයි මේ ප්‍රතිපලෙ භුක්ති විඳිනුනකම. ඒ නිසා අපි සාධික කරන්න මොකද්ද කියන්නේ, ජාති ජන බලගේ පැත්තෙන්, හිතවතාගේ පැත්තෙන් උනත් මේ ජාතිය දේවල් වෙන එක වළක්වන්න අපිට පුළුවන්. ඒක ගැන දැනුවත් කරලා තියෙන්නේ. මුත් අපි කොතරම් දැනුවත් කරත් අපේ අයට, අපි හිතනවා අපිට සැක හිතෙනවා කිසියම් කුඩා කණ්ඩායම් මේ 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 අර ගැටුම් නිර්මාණය කිරීම සඳහා යමක් කළ හැකි කළ කිරීමට ඉඩකඩ තියෙනවා කියලා. මොකද ඒගොල්ලන්ට මෙහෙම පුළුවන්, මතයක් හදන් ගිහිල්ලා කලබල වෙනවා කියලා ගිහිල්ලා ඒගොල්ලම කලබලයක් කරලා අපිට දාන්න පුළුවන්කම තියෙනවා. ඔන්න අපි කිව්වනේ දැන් කලබල සිදු වුණා කියලා. එතකොට අර වගේ ටී-ෂර්ට් එනන් ඉන්න පුළුවන් දැන් ඒක නිසා නැත්තම් ඒ වගේ පත්‍රිකාවක් අරන් යන්න පුළුවන්. මේ දැනුත් ඒ ජාතිය රංගපෑම සිද්ධ වෙන සමම කියන්නේ. ඒක නිසා ඒ පිළිබඳව ජනතාවගේ අවධානය හදන එක තමයි අපේ වැඩේ. ඒ තමයි මේ මධ්‍යසකය තිබ්බේ අපි. ඒ වගේම අපි දැන් අපිට නිශ්චිත තොරතුරක් આવත් අපි පොලිසියට වාර්තා කරන ස්ථිරවම මත අපිට සැකයක් තියෙනවා, අදහසක් තියෙනවා, මෙහෙම තත්ත්වයක් මෙහෙම තියෙනද කියලා අපිත් ඒ ගැන හොයා බලමින් ඉන්නේ. දැන් අවසාන වශයෙන් මට මේ කාරණාව ගැන දැනගන්න ඕන. දැන් යම් කිසි හේකින් මේ අපිටත් ඔය බිම් මට්ටමේ ලැබිලා තියෙන ආරංචි මාර්ග අනුව තමයි මේ ඔබතුමාගේ මේ ගැන අහන්නේ. දැන් ජාතික ජන බලවේගයේ සමාජිකත්වය අරගෙන ඔව් අරගත්තු පුද්ගලෙක් ඔහුට යම් කිසි වරදාන වරප්‍රසාද දීලා ඔහුව ඒකට පොළඹවලා ඔහු තුලින් යම් කිසි සිද්ධියක් වුණොත් ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඔබතුමල්ලා උත්සුක වෙනවද? ඉතා පැහැදිලිව, අපි ඉතා පැහැදිලිව කියනවා පොලිසිය මහත්වරුන්ට, ආරක්ෂක අංශවලට කිසිම කෙනෙක් සම්බන්ධයෙන් නීති ලිහිල් කරන්න එපා. ජාති ජන බලගේ කෙනෙක් වුණත් ඔය විදිහට පැත්ත මාරු කරලා හරි අපි හිතන්නේ එහෙම කරાવી කියලා. නමුත් මොකක් හරි ඔබ කියන ප්‍රශ්නේ මොකක් හරි වෙලා කවුරු හරි කෙනෙක් හුදකලාව සිද්ධයක් වුණොත් ඒ සම්බන්ධයෙන් අධික මේ මොකද පොලිසිය නීති ක්‍රියාමාර්ග ගන්න ඕනකම තියෙනවා. අපි දේශපාලන ක්‍රියාමාර්ග ගන්නවා අනිවාර්යයෙන්. ඒ කියන්නේ මේ අපි විශාල කාලයක් තිස්සේ විශාල පිරිසක් එකතු වෙලා අපි ලොකු ජයග්‍රහණයක් ගන්න යන්නේ. ඒ ජයග්‍රහණය බොඳ කරන්න, කැත කරන්න කාටවත් ඉඩ දෙන්න බෑ. අපි සහතික වෙනවා අපේ සමාජික අපේ හිතවතා කවුරුවක්වත් මෙහෙම අදහසක නැහැ. ඔවුන්ට ඕනකම තියෙන්නේ මේ 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 ජයග්‍රහණේ සතුටින් සාමකම සමර ගන්න. සම අපි හිතන්නේ තනි පුද්ගලයෙක්වත් අපි හිතන්නේ අර වගේ වැඩක් කරාවි කියලා. විය හැකි දේ තමයි දැන් ඔය කුමන්ත්‍රණ කරන කණ්ඩායම ඉන්නෝ, ඒගොල්ලන්ට ඔය ජාති මිනිස්සු ටිකක් ඉන්නෝ, ඒගොල්ලෝ ඒ වගේ කරලා ගැටුම් නිර්මාණය කරන්න පුළුවන්. රාත්‍රී කාලයේ තනකොම මොකක් හරි ගෙදරකට ගලකින් ගෙවුවා කියලා ගහලා පතුරන්න පුළුවන්. මෙන්න මේ කරේ අහවල්ලු කියලා. ඒ වගේ කුමන්ත්‍රකාරී වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. ඒක නවත්තන එක තමයි ආරක්ෂක අංශවල වැඩ නිසා අපි කියන්නේ ආරක්ෂක අංශ සීරුවෙන් ඉන්න. හැමදෙනාම අවදි ඉන්න කිසිම කෙනෙකුට මේ මේ රටේ නීති විරෝධී දේවල් කරන්න ඉඩ තියන්න එපා කියන එක තමයි අපි ඉල්ලීම. දැන් මේ දඩපත්‍රිකා තියෙනවනේ. මේ දඩපත්‍රිකා වෙනුවට අතකොලේ දෙන වෙනුවට ඩිජිටල්කරණය ආණ්ඩුව විසින් හඳුන්වලා දෙනවා. කැබිනට් අනුමැතිය කැබිනට් එක දා තියෙනවා ලංසෝරව 9 දෙනෙක්. ඒතකොට 9 දෙනාගෙන් එක්කෙනෙක්ව තෝරගෙන කැබිනට් අනුමැතිය දීලා තියෙනවා. මේ මැතිවරණයක් අස්සේ හදිස්සි කැබිනට් නීති මේ කියන්නේ කැබිනට් මේ රැස්වීම තියලා මෙහෙම කරන්න පුළුවන්ද? ඇත්තටම රයිල් වික්‍රමසිංහ මේ පහුගිය කාලේ දිගින් දිගටම ව්‍යවස්ථාව කිසියම් ප්‍රමාණයක උල්ලංඝනය කරමින් යන්නේ. එයා කරන්න බැරි දේවල් කරමින් යනවා. සමහර කැබිනට් පත්‍රිකා කැබිනට් මණ්ඩලයේ දන්නේ නැතුව සම්මත කරගෙන අවස්ථා තියෙනවා. ඒ නිසා එහෙම එකක් තියෙන නමුත් ඔය ඡන්දෙ දීම සඳහා ඩිජිටල් ක්‍රමයක් පාවිච්චි කිරීම දැන් ඒගොල්ලෝ ඔය ඇමති මණ්ඩලයේ තීන්දුවක් ගත්තත් මේ ඡන්දෙට කරන්න බෑ.
මේ ඡන්දයටමත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරලා ඡන් බැලට් පේපර් මුද්‍රණය කරලා ඔක්කොම කරලා ඉවර නිසා මේකට ඕක කරන්න බෑ. හැබැයි අපි මෙහෙම දෙනවා. දැන් ලෝකේ ඉස්සරහට යනකොට අපි ඔය මුද්‍රිත ඡන්ද පත්‍රිකාවේ ඡන්ද සලකුණ කරන වෙලාවට ලෝකේ බොහෝ රටවල් ඉන්දියාවයි පවා ඔය ඩිජිටල් ක්‍රමයට ඡන්ද සලකුණ කිරීමේ ක්‍රමයක් තියෙනවා. ඒ හැබැයි ඒක පරිස්සමට කරන්න ඕන. එසේ එහෙම ක්‍රමයක් අනාගතයේ රටට හදන එකේ සම්බන්ධ ප්‍රශ්න නෙමෙයි මේ තියෙන්නේ. හැබැයි මේ ඡන්දයක් අස්සන මේක නැත්තාලා ජනතාවගේ ජනතාව තුළ හැමතිස්සෙම සැකයක් හදන මේ උසාගරම ඉන්නේ. කියන්නේ රයිල් වික්‍රමසිංහ දිගටම කරපු දේ තමයි හැම විටකම ජනතාවට මැතිවරණ සම්බන්ධයෙන් මැතිවරණ පිළිබඳ විශ්වාසය පිළිබඳ සැක හදමින් යනවා. දැනුත් ඔය කතාව ආපු ගම ජනතාව කලබල වෙනවා. මේ හදන්නේ නම් ඡන්ද මංකොල්ල ගන්න තමයි පරිගණක ඇතුලේ ඡන්ද වෙනස් කරා වගේ මතයක් තියෙනවා. සාපේ රටේ ජනතාව තුළ මතයක් හැදෙමින් යනවා. ඡන්ද පෙට්ටි මාරු කරයිද? ඊට පස්සේ ඡන්ද ප්‍රතිඵල පරිගණකගත කරනකොට පරිගණක හරහා මේක විවෘති කරයිද වගේ මතයක් හදමින් යනවා. මේ මතයට වාසි වෙනවා රයිල් වික්‍රමසිංහ කරන ওই જાති වැඩ. හැබැයි අපිට එකක් පැහැදිලි. මොකද අපි ජනතාවට කියන්න කැම තිනවා හොර ඡන්දානක දැන් ඉතාමත්ම අමාරුයි දාන්න බෑ. මොකද එකක් තමයි ජාතික ඇඳුම් පත නැතුව ඇඳුම් පතක් නැතුව ඡන්දාන්න බෑ. දෙක ඡන්ද පොළපල නිලධාරීන් කියලා කියන්නේ දැන් මේ ආණ්ඩුව වලට අනු වැඩ කරන අය නෙවෙයි. අපි දන්න හොඳටම දන්න මේ සර මේ පාර තැපැල් ඡන්ද ප්‍රතිඵල දියා අපිට තොරතුරු අනුගත්තොත් දෙන තැපැල් ඡන්ද ප්‍රතිඵල වල වැඩි ප්‍රමාණයකින් අපට සහයෝගයක් තියෙනවා කියලා අපට දැනෙනවා. සන් නිලධාරීන්ගේ වෙනසක් තියෙනවා. ඒ නිසා නිලධාරීන් කිසිවෙක් මං හිතන්නේ මේ ජාතිය අක්‍රමිකතාවකට උනන්දු විට දෙන්නේ නැහැ. දෙක ඡන්ද පෙට්ටි මාරු කරන වගේ එකක් ගත්තමත් කරන්න බෑ. මොකද ඡන්ද පෙට්ටි රකින්නේ පොලිසිය. අපේ රටේ පොලිසිය මේ වෙලාවේ බොහොම කෙලින් ඉන්නවා. ඔවුන්ට මං හිතන්නේ ඉතිහාසයේ පළමුවතාවට නිකන් අර බය නැතුව රාජකාරී කරන්න පුළුවන් තත්ත්වයක් මතුවලා තියෙන නිසා පොලිසියට ඊට දෙයි කියලා විශ්වාස කරන්නේ නැහැ. එහෙම කරන්න බැරි වෙනවා. පරිගණකය තුල විකෘති කිරීම මොනවත් ලේසි නැත්තේ. මොකද පරිගණක බලධාරීන් දැන් ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ. හැම දිනටම රටේ අලුත් වෙනසක් අවශ්‍යයි. ඉතින් ඒගොල්ලෝ ඒ නිසා මේ වගේ ආක්‍රමිකතාවලට ඉඩ දෙන්නේ නැහැ කියලා විශ්වාසයක් අපිට තියෙනවා. අපි මේ ඉල්ලීමකුත් කරන එකට දෙන්න එපා කියලා. මොකද ඔබ අපු නිශ්චිත ප්‍රශ්නේ රයිල් වික්‍රමසිංහට ඕක මේ චන්ද්‍ර ගේන්න බෑ. හැබැයි එයා මේ කරන කටයුතු වලින් අර හැමතිස්සෙම ජනතාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව මැතිවරණයක තියෙන ඕන අර සාධාරණත්වය පිළිබඳ සැකමතු කිරීමක් ඇති කරන එක වරපතලයි. දැන් ඔබතුමාලා ඉදිරිපත් කරපො මේ ආර්ථික ප්‍රතිපත්තිය කිසිම දෙයක් නැහැ වැඩක් නැහැ කියලා කතාවක් අරගෙන යනවා. එක්ක බලලා නැහැ මම හිතන්නේ ඕක හරියටම. නැත්තම් මේ දවස්වල අපි ආර්ථික ප්‍රතිපත්තිය තමයි කියවමින් ඉන්නේ. බහු ප්‍රශ්නෙට මට කෙටි උත්තර දෙන්න බෑ. අපි ආර්ථික ප්‍රතිපත්තිය ඇදුවේ නිකම්ම නෙවෙයි. අපි ඇදුවේ ඔකට අපි අවුරුදු දෙක තුනක් ගත්තා. ඒ කියන්නේ කණ්ඩායම් ගණනාවක් එක එක විෂයන් පිළිබඳව සාකච්ඡා කරලා හදවු ආර්ථික ප්‍රතිපත්තිය අපි ඒක එළදැක්ව ප්‍රසිද්ධියේ. ඒකන සංවාදයක් තියෙනවා. කවුරුවක්වත් කිව්වේ නැහැ ඒකේ මොකක්වත් ගත දෙයක් නැහැ කියලා. ඔය ඒක ගණ දෙයක් නැහැ කියලා කියනවා නම් ඒ කවුද දන්නවද? එකක් ඔක බලන්න බැරි වෙච්ච බලපු නැති කට්ටිය. දෙක තමයි ඔය මොකක් වුණත් ජාති ජන බලවේගයට විරුද්ධව වචනයක් කියන බලන් ඉන්න කට්ටිය කියයි ඔක ගතුද්දයක් නැහැ කියලා. ජනතාව තීන්දුව කරાવી ඒකේ යමක් තියෙනවද නැද්ද කියන එක. ඒ වගේම දැන් බුතුමල්ලා කිව්වා. ඒ කියන්නේ මේ බුතුමල්ලා නායකතුමා අනුරාධපුරයේ වැත්තුමා කිව්වා රනිල් වික්‍රමසිංහට රනිල් වික්‍රමසිංහ වැත්තුමාට එන්න විවාදයකට කියලා. දැන් ඊ මන් දැක්ක කියලා දෙනවා රනිල් වික්‍රමසිංහ වැත්තුමා විවාද ලෑස්ති කියලා. බුතුමල්ලා ලෑස්තිද කොහොමද කවදද කරන්නේ කොහොමද දින දාගන්නේ? ඉතින් එයා ලෑස්ති කියලා කියනනම් ඒක අපේ නිල වශයෙන් දැනු දුන්නොත් අපි ඒ ගැන කල් බලමු කවද්ද දින දැන් මාත් කියන්නේ. දැන් මහත්යත් එක්කත් විවාදයක් තුන ඒක කරන්නේත් නැහැ. දැන් ඒ වගේ විවාදයක් වෙයිද මේ විවාදෙත්? දැන් නැහැ. සහිත් මහත්ගේ විවාද කරුණ නැත්තේයි. සහිත් මහත්ගේ විවාදයේ සඳහා අපේ පැත්තෙන් අපි දින අනුසද දින මට මතක තුනක් හෝ පහක් දුන්නා. ඒගොල්ලන්ට දින බැහැ කිව්වා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ පැත්තෙන් දින දුන්නා. අපි ඒ දිනයක් බාර ගත්තා. රයිට් මේ දින අපි එන්නම් කියලා. ආවේ නැහැ යා. ඔයලා බලන්න අපි දින දුන්නා යාට. ඒ දින යාට බැහැ කිව්වා. ඊට පස්සේ ඒගොල්ලෝ අපට දින දුන්නා. ඒ දිනෙන් අපි තෝරගත්තා. රයිට් මේ දිනේ අපි එන්නම් කියලා. තැනකුත් කිව්වා ITN එක. නේද? ඒගොල්ලෝ එක නිසා. අපි එතෙන්ට ගියා. අනුසද ගියා. ගිහලා හිටියා. සයිට් ආවේ නැහැ. සයිට් එන්න තිබ්බා. එසේ ඒගොල්ලෝ තමයි නැත්තේ. දැනුත් ගත්තොත් එහෙම ඉතාල පැහැදිලි රයිල් ලෑස්තිය නම් තැනක් තියෙනවා නම් අනුසද්දට ටික දෙන්න දුනොත් එහෙම ඒක නම් අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් සතිත් මහත්තයා ඉවරයි. විවාදයට ආවේ නැහැ. ඒ ප්‍රශ්නේ අතරින් දැන් රවිල් මහත්තයා ඔබතුමා අභියෝග බාරවන්න තියෙනවා. ඔබතුමාලට දිලා දෙන්නේ නැත්තම් දින ඉල්ලනවද? බාරගත් එක ඔබනේ කියන්නේ අපිට තාම කියලා නැහැ. බාරගෙන තියෙනවා නම් ඊට පස්සේ ඒක දෙගොල්ලෝ කතාලා දිනා ගන්න ඕනකම තියෙන්නේ. තනි පාර්ශ්ව වෙන්නේ නැනේ. දෙගොල්ලෝ කතා කරලා දිනයක් දාගෙන එයා එනවා නම් අවුලක් නැහැ. ඒතර කෙරේ වැඩි. ඔව් ඒත් එක්කම දැන් පහුගිය කාලේ අරගලයක් කළා මේ රටේ ජනතාව ඉල්ලුවේ තරුණ නායකයෙක් සහ එතකොට දැන් මේ වෙන විට විපක්ෂ වේදිකාවල කියන දේ තමයි දවස් 60ක් කොරතු දෙන්න බැරි නායකයෙක් තමයි ඔබතුමාලා ඉදිරිපත් කළා තියෙන්නේ මේ වෙනකොටත් අසනීපයි එහෙම කෙනෙක්ට මේ රට කරන්න පුළුවන්ද කියලා. අපි ඇත්තටම ওই විපක්ෂයේ අපිට විරුද්ධ කණ්ඩායම් ගන්න හරියට දුක හිතෙනවා අපිට.
තරකයක්වත් නෑනේ. දැන් මේ රටේ කාටවත් හෙම්බිරිසාව හැදෙන්නේ නැද්ද? ඔබට හෙම්බිරිසාව හැදෙන්නේ නැද්ද? වෛරස් තුනක්වත් හැදෙන්නේ නැද්ද? වෛරස් තුනක් කැවිල හැදුනා පස්සේ දොස්තර මහත්තයා ඔබට මොකද්ද කියන්නේ? දොස්තර මහත්තයා කියනවා අඩු ගානේ මේකට දවස් දෙකක්වත් විවේකයෙන් ඉන්න කියලා. ඒක මහල් ලෙඩක් නෙවෙයි. ඒක හැදෙන්න පුළුවන් කමද? අවුරුදු 18 කෙනෙකුට හැදෙන්න පුළුවන්. 16 කෙනෙකුට හැදෙන්න පුළුවන්. පොඩි ළමයින්ටත් හැදෙන්න පුළුවන්. කාට හැදුනත් එහෙම අසනීපයක් හෙම්බිරිසාවක් උණක් හැදුනොත් එහෙම ඒකට වරුවක් දවසක් විවේක ගන්න එක අත්‍යවශ්‍යයි. හැබැයි අනුන සහෝදරය කියලා කියන්නේ දවසකට අඩුම ගානේ මහජන රැලි 6ක්වත් අමතන රෑ 12 පහ වෙනකන් වැඩ කරන පාන්දර සිට වැඩ කරන කෙනෙක්. අපි කියමුකෝ සජිත්ට පුළුවන්ද කියලා. සජිත් දවසට කැරැස්වීමට යන්නේ. රයිල් යන එක කැරැස්වීමට. රයිල් දුර නම් යන්නේ හෙලිකොප්ටරකින් මහජන මුදලින්. එයා මේ ඡන්දෙට මහජන මුදල් නාස්ති කරනවා. එයාට අයිතියක් නැහැ ඡන්ද කරන්න මහජන මුදලින්. හැබැයි ආයේ නේකින්. ඒ නිසා දැන් ওই જાතිය විකාරවලින් තමයි අපිට පේන්නේ ඒගොල්ලෝ මොනතරම් බංකොලොත්ද කියලා. ඒ කියන්නේ අපිට ඕන ඕක නොකියන තිබුණානේ. හැබැයි අපි ඉතින් ඇත්ත කිව්වා. මොකද අනුසෝදරයාට උණ හැදුනා. උණ තියෙද්දි වැඩ කරා. එතකොට උණ වැඩි වුණා. වෛද්‍යවරු කිව්වා වරුවක්වත් නිවාරු දෙන්න කියලා. ඒ නිසා අපි වරුවක් එයාගේ වැඩ කැන්සල් කරලා ඒ වැඩ ටික මම ගියා. මේ කොහොමද මාතර දිස්ත්‍රික්කේ, ගෞරව දිස්ත්‍රික්කේ. ඊට පස්සේ ඉඳන් සිට අනුසෝදරය වැඩ. අවුලක් නැහැ. වෙන නායක වගේ අර පිටිපස්සෙන් තල්ලු කරන් යන්න ඕන කම ජැක් ගහපු කෙනෙක් අපිට නැහැ. දැන් අනික් කට්ටිය එහෙමනේ. සමහරුන්ට ජැක් ගහලා ගෙනියන්න ඕන. සමහරුන්ට ඇඳගෙන ඇඳුම ඇඟේ තියාගන්න බෑ ගලෝගෙන වැටෙනවා. අපි ඒක කියන්නේ නැහැ. නෑ නමුත් අපිට එහෙම නැහැ. අපි ලොම හයියට එන පක්ෂයක්. අපේ නායක ශක්තිමත්. එතකොට මේ වගේ භෞතික දසල අපිට එක්ක සමාජ මාධ්‍ය MVP වල සම්බන්ධ හමුදා විශ්වාසක නිදාලිය. අපේ ආණ්ඩු ආවත් බලා ගන්නවා. වර්ජනය කරනවා. වර්ජනාත්මක පැවිල්ල ඒකට පැවිල්ලෙන් දාලා දෙනවා. ඔබතුමා මේක හොයලා බැලුවද? මේ මේජර්ය ගැන? ඇත්තටම හොයලා බැලුවා. මේක ගියාට පස්සේ ඒ මේජර් වරයව අපේ විශ්‍රාමික තිරුදාමුදා ඒකකයේ ප්‍රධානී අරුණ ජයසිර මහත්තයාගෙන් ඉන්නලා තව කතා කරා. කතාරම ඔහු ප්‍රතික්ෂේප කළේ ඔහොම එකක් කිව්වේ. ඔහු කතා කරා තමයි ඔහොම එකක් කිව්වේ නැහැ කියලා. ඊට පස්සේ ඔහුට විරුද්ධ පැමිණිල්ලක් දාලා තිබුණා. ඔහු මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහලා කට උත්තරයක් දුන්නා. ඒ කට උත්තරයත් ඔහු කියලා තියෙනවා. ඔහු එහෙම ප්‍රකාශ කරේ නැහැ කියලා. ඒතොර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ප්‍රකාශය පිළි අරගෙන තියෙනවා. ඒ නිසා ඔහු කිනෝ එක කරේ නැහැ කියලා දැන් තියෙන පරීක්ෂණයක්නේ. ඉතින් පරීක්ෂණයක් තියලා ඔහු ඇත්තටම කියලා නම් ඔහු සම්බන්ධයෙන් මොකද නීති ගැමාර ගන්න පුළුවන්. ඒකට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔහු කියනවා ඔහු එහෙම එකක් කිව්වේ නැහැ කියලා. ඒ කියන්නේ දැන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් දීලා තියෙනවා. ඒකෙත් ඔහු කියලා තියෙන එහෙම එකක් කිව්වේ නැහැ කියලා. ඊතුරු කාර්යයන් තියෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගාව. ඒත් එක්කම දැන් මේ වෙන විට ඔබතුමාලගේ වේදිකාවල කියන ප්‍රධාන සටන් පාඨයක් තමයි මේ ලංකාවේ මේ කොල්ල කාපු සල්ලි නැවත රටට ගේනවා සහ ඒ සල්ලි භාණ්ඩාගාරයට එකතු කරනවා කියලා. දැන් පෙරේදා තිබ්බ මහජන කතිකාවතකදී පදනම් ආයතනයේ දවුන් කියන්නේ මේ දවසින් දෙකින් මේක කරන්න බෑ. අවුරුදු 3-4ක් යනවා මේකට කියලා. මේ කතාව වැත්තද නැත්නම් මේ මුදල් භාණ්ඩාගාරයට හැකි ඉක්මනින් ගේන්න පුළුවන් හැකියාවක් තියෙනවද? ඔව් මං කොහොමත් ඔය හොරගම් කරපු කට්ටිය තමන්ගේ සල්ලි දෙන්න කැමති නැහෙන ඉක්මනින් නේ. ඒස තමන් කියන හැටි. අපිත් කියන්නේ යන්නේ දවසින් දෙකින් කියලා. අද ආණ්ඩුව අරන් හිට ඔගෙන්න පුළුවන්ද බෑ. ඒකට ක්‍රමයක් තියෙන මොකද්ද? ඉස්සෙල් නඩු පවරන්න ඕන. නඩු පොළ නඩු අහන්න. හැබැයි අපිට පුළුවන් නඩු ඉක්මන් කරලා අහන්න. මේ නඩු අහන්න විශේෂ අධිකරණයක් පත් කරගත්තොත් අධිකරණ දැන් කොළඹ මේ අධිකරණ මහ අධිකරණ සංකීර්ණයේ මහ අධිකරණ පහක් තියෙනවා නේ. පහක් තියෙනවා එකක් වෙන් කරොත් ඊට පස්සේ ඒ නඩු ඉක්මනින් එනවා. ඊට පස්සේ අධිකරණයෙන් වැඩිකාරය වුණොත් අධිකරණයෙන් ඔප්පුනොත් කිසියම් මුදලක් හොරකම් කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ පරීක්ෂණයක් කරාම දැනගත්තොත් ඒ මුදල් තියෙන්නේ ආවල් රටේ කියලා. අපිට නිලබැඳීමක් රටවල් අතර තියෙනවා. අධිකරණ නියෝගයකදී නියෝගයකින් ඒ මුදල් ලබා ගන්න පුළුවන්. ඒකට මාස 6ක් 7ක් 8ක් අවුරුද්දක් යන්න පුළුවන්. ප්‍රශ්න තියෙන්නේ අවුරුද්දක් ගියත් දෙකක් ගියත් අපි ගන්නවනේ. දැන් මේගොල්ලෝ ප්‍රශ්න කියන මොකද්ද? එක දවසින් ගන්න බෑ. අපි කවුරුත් කියන දවසින් ගන්නවා කියලා ගන්න බෑනේ. අපි ඒ ජාතිපරු කියන්නේ නැහැ. හැබැයි ගන්නවා අපි. අවුරුදු දෙකෙන් හරි. නමුත් ඒ උදාපර නීති එහෙම තිබ්බා මේ රටවල වල ඒ පුද්ගලයා නඩු පැවතුනොත් විශාල කාර්යයක් කරන දැන් 2015 EMT ට පවරපු නඩු මේ වෙනතුරුත් ඉවර වෙලා නැහැ කියලා තමයි පොත් ප්‍රකාශ කරන්නේ. ඔව් අපේ රටේ නඩු පැවරීම් වලදී ඒවා සිද්ධ වෙන්නේ පිළිවෙලට නෙවෙයිනේ. ඔබ දන්නවද අපේ රටේ මේ ආණ්ඩු ඔය සමහර වංචා දූෂණ නඩු පැවරුවානේ. ඒ නඩු ඔක්කොම වීසුණා කියලා ඔබ දන්නවද? අහන්න නැතුව නිදහස් වුණා කියලා. ඇයි ඒ? නිදහස් කොට නිදහස් වෙච්චා තියෙනවා. නිදහස් කරපුවක් තියෙනවා. නිදහස් කොට නැතුව නිදහස් කරපුවක් තියෙනවා. ඒ ඇයි ඒ? නඩු පවරද්දීම කිසියම් තාක්ෂණ දෝෂයක් සහිත නඩු පැවරුවොත් පවරණ ආයතනය නීතිපති පාර්ශ්වයෙන් නඩු පවරනකොට නීතිපති පාර්ශ්වයෙන් තාක්ෂණ දෝෂයක් තිබ්බොත් අධිකරණයේ මගදී නඩුව වීසි කරනවා. ඒ නිසා මේ හොරු කවදාකවත් හොරුන්ට විරුද්ධ නඩු අහන්නේ නැහැ.
ඒගොල්ලො කැමති මේ කල් දාලා ඇදල හෙම යන්න. අපි එහෙම නෙවෙයි එන්නේ. අපි එන්නේ නීති හරියට ක්‍රියාත්මක කරන නිසා ඔයකේ නීති බාධා අපට එන්නේ. බාධා ආවොත් අපි ඒකට මුන් තලේ කල්පනා කරමු. ඒ ඉල්දක්කපු ලියවිල්ල ඇතුලේ විශේෂයෙන්ම හර්ෂණ නාමයන්කාර සහෝදරයා තමයි ඒ ලියවිල්ල ගොඩක් සකස් කරේ. එතෙන්දී ඔය මුතුමාහම ප්‍රශ්නය පිළිබඳ අවධානය යොමු කළා තියෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර නීති ඔබ කියපු දර්පණ නීති ඇතුළෙම එහාට කියපු ස්ථා කියන සංකල්පයක් තියෙනවා. ඒ ස්ථා කියන සංකල්පය වැඩිදුරටත් අධ්‍යයනය කරලා අපි විශ්වාස කරනවා අපි අධිකරණ පද්ධතිය ඇතුළේ ඒක ක්‍රියාත්මක කරවා ගැනීමට අදාළ අලුතෙන් නීති ගේන්නම් නම් ගේනවා නැත්නම් මේ පවතින පද්ධතිය ඇතුළෙම අපට එවැනි දෙයක් ක්‍රියාත්මක කිරීමට බාධාවක් නැහැ කියන එක තමයි දැන් තේරෙලා තියෙන්නේ. අනිවාර්ය මේකේ තියෙන්නේ නීතිය නැතිකම නෙවෙයි නීතිය ක්‍රියාත්මක නොකිරීමයි කියන ප්‍රශ්නේ. අපි අනිවාර්යනිය ලෙස ඊට අදාළ නෛතික මැදිහත් කිරීම ජාතික ජනපාල වේගය හරහා කරනවා. ඒත් එක්කම දැන් මේ වෙන විට රණින් වික්‍රමසිංහ මහත්මයා වේදිකාවේදී නඩුදරුදලට ආමන්ත්‍රණය කරන මාමිත්‍ර නඩුද කුමාර දිසානායක මහත්මයා කියලා දැන් ඊයේ ඉඳලා අන්ද දිසානායක ඇමතිවරයා කියලා ආමන්ත්‍රණය කරනවා. මේ මොකක් හරි ඩීල් එකක්ද මොකද්ද මේක ඇත්තටත්? අපි හිතන්නම් එක්ක රණින් වික්‍රමසිංහගේ සිහිය මේ දස්සල තරම් හොඳ නැහැ කියලා අපිට හිතෙන්නේ. අමතකෙම වෙන්න පුළුවන් කම තියෙනවා. නැත්තම් අපි දන්නවා රයිල් වික්‍රම කියලා කියන අපේ රටේ කොහොම කපටි දේශපාලකයෙක්. එයාට ඕනකම තියෙනවා කියලා අපිත් පේනවා. නිකන් එයා අනුරත් සනාක සමග මං යාළුයි ප්‍රශ්නයක් නැහැ වගේ එකක් අඟවන්නේ. ඒසෝක පාර්ලිමේන්තුවෙත් මීට කලින් දුම් පාර කොහොම කරා. ඒ වෙලාවට අනුසෝදලකට ප්‍රතිචාරයක් දැක්කුවා. ඒ කියන්නේ සමාජ මතයක් හදමින් තියෙනවා අනුරත් සනාක සහෝදරයා සහ රයිල් අතර කිසියම් සම්බන්ධයක් තියෙනවා කියලා මතයක් හදමින් යන කාලයක් තිස්සේ. එසේ ඒ හදන් යන මතයේ තහවුරු වෙන තාලට රනිල් වික්‍රමසිංහත් හැසිරෙනවා. ඒක තමයි මම කියන්නේ. නැතුව අපිට රනිල් වික්‍රමසිංහ වැරදිලා නෙමෙයි මේ වෙන්නේ. මතයක් හදන් යනවා මේ අපිට විරුද්ධ කණ්ඩායම්. ඒ මතයේ සාධාරණ වෙන විදිහට ඒ මතයේ තහවුරු වෙන තාලට රනිල් වික්‍රමසිංහ හැසිරෙනවා. ඒ ඇරෙන්න ඕක ඇති දෙයක් අපිට නැහැ. එයා අපිට මාමිත්‍රකවට අපි කවදාකවත් මාමිත්‍ර කියන්නේ මොකද අපි මිත්‍රෙක් නෙවෙයි නිසා. අපි මිත්‍රෙක් නෙවෙයි. ඒක නිසා ඒ ජාතිය බාල දේශපාලන ක්‍රියාමාර්ග වලින් මම හිතන්නේ අපේ රටේ දේශපාලන කරපු කාලේ නිමා කරන්න ඕන. ප්‍රතිපත්ති දේශපාලනට අපි එන්න ඕන ගම තියෙනවා. දැන් අපි දන්න මේ මොහොත වෙනකොටත් ඔය සංවාදී රට ඇතුලේ අරගෙන යනවා රනිල් අනුර ඩීල් එකක් තියෙනවා කියලා. එතකොට ඒක නිසා අපි හිතන්නේ රනිල්ම මේක හදලා රනිල්ම එකට උණ කරන අර මතු පිටින් පේන තහවුරු ගේම කරන්න ඔය ජාති කතා කියන වෙන්න පුළුවන්. හැබැයි අපි අනුර සහෝදර දිසනායක සහෝදරයා වේදිකාවල පාර්ලිමේන්තුවේ ඔකට හොඳටම උත්තර දීලා තියෙනවා. එතකොට තව එකක් එහෙම කියන කවුද මේ රනිල් වික්‍රමසිංහම තමයි ආපහු මොකද කියන්නේ අපේ රුද බොරුවක් කියන මොකද්ද අනුර සනායක ගිහිල්ලා උතුරේදී දෙමළ ජනරජ තර්ජනය කරා දැන් අනුර සනායක උතුරෙන් සමව ගන්නවා කියලා. එතකොට අපි එහෙම එකක් කරලා නැතුව තියෙද්දි ඒ ජාතිවාදී අවුස්සන්. ඒ නිසා රනිල් ගේ දෙබිඩි පිළිවෙල දෙපට කාට්ටුකම හොඳට බැලුවොත් පේනවා. ඔව් ඒත් එක මේ වෙන විට මේ මැතිවරණය ප්‍රකාශයට පත් කළා දැන් මාසයකට ආසන්න කාලයක් දවස් 20කට වැඩි කාලයක් කියලා දිනවා. රටේ අපිට දැනෙන විදිහෙන් නම් සාමකාමී වාතාවරණයක් තමයි තියෙන්නේ. ප්‍රචණ්ඩ ක්‍රියා වෙන මැතිවරණ වඩා අඩු වෙලා තියෙනවා. මේ ජනතාව මේ පිළිබඳව හරි අවබෝධයෙන් ඉඳීමද නැත්නම් දේශපාලන පක්ෂ වශයෙන් යම්කිසි පෙරට වඩා දැන් විනයක් ඇතිව ඡන්ද ව්‍යාපාරයේ මෙහෙවනවා කියලාද ඔබතුමා හිතන්නේ? මෙහෙමයි. ජනතාවත් අවබෝධයෙන් තමයි ඉන්නේ. දේශපාලන පක්ෂ ගත්තොත් මේ වෙලාවේ ප්‍රධානම විශාලම දේශපාලන පක්ෂයේ මාලිමාව ජාතික ජන බලවේගය. අපි ප්‍රජාන්ට කියා කිසිවක් නැතුව සාමකාමි ඡන්ද ගන්න වැඩ කරන් යන්නේ. ඔබ හොඳට බලන්න අපේ රටේ ඡන්ද කාලෙට මැතිවරණ ප්‍රචාරක හැමදාම කරලා තියෙන්නේ බලයේ ඉන්න ආණ්ඩුව. බලයේ ඉන්න පක්ෂය. ඒගොල්ල තමයි කාර්යාල ගිනි තියන්නේ. ඒගොල්ල තමයි වෙඩි තියන්නේ. ඒගොල්ල තමයි වෙඩි මහැකියාව තියන්නේ. ඒගොල්ල තමයි මිනිස්සු මරන්නේ. මේ පාර තියෙන මොකද්ද? මේ පාර ආණ්ඩුවක් නැහැනේ. ආණ්ඩුව දුර්වලයි. දැන් කො ආණ්ඩුව? කියන්නේ ජනාධිපතිවරයා එක පැත්තක. මහින්ද රාජපක්ෂල තව පැත්තක. ආණ්ඩුවේ හිටපු අන්තරිවරුන්ගෙන් පිරිසක් ජනාධිපති මේ රනිල් වික්‍රමසිංහ ගාව තව පිරිසක් සයි ප්‍රේමදාස ගාව. එතකොට දැන් දිනපතාම ගත්තම එහෙට මෙහෙට පැන පැන ඉන්නවා. එතකොට රනිල් වික්‍රමසිංහ ඊයේ පෙරදත් රාජ්‍ය ඇමතිතුරු කීප දෙනෙක්ගේ මන් මේ ඇමතිකම් අහෝසි කර දැම්මා. එතකොට නිසා ගැටුමක් තියෙනවා ඒගොල්ලෝ අතර. ඒගොල්ලෝ එකට නෙවෙයි ඉන්නේ. ඒ නිසා රාජ්‍ය ඒ කියන්නේ ආණ්ඩු බලය දුබල වෙලා තියෙනවා. ඒ දුබල වීම නිසා තමයි ඒගොල්ලන්ට ඡන්දෙදී මැර බලය පාවිච්චි කරන්න බැරි වෙලා තියෙන්නේ. මේක විශේෂයක්. ඒ කියන්නේ ආණ්ඩුව දුබල නිසා මැර බලය පාවිච්චි කරන බැරිලා තියෙනවා. ඒක ප්‍රතිඵලය මොකද්ද? දේශපාලන සමකාමී. ඉතින් මේක හොඳ එකක් කියලා අපි හිතනවා.
හොඳයි නම් බොහොම ස්තුතියි.